අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ තවත් සුපර්වයිස් මැෂින් ලර්නින් ඇල්ගොරිතම් එකක් ගැන. ඒ තමයි ඩිසිෂන් ට්‍රී ඇල්ගොරිතම් එක. අපිට මේ ඇල්ගොරිතම් එක රිග්‍රෙෂන් ප්‍රොබ්ලම් වලදී පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ක්ලැසිෆිකේෂන් ප්‍රොබ්ලම් වලදී භාවිත කරන්න පුළුවන්. හැබැයි ගොඩක් දුරට මේක අපි භාවිත කරන්නේ ක්ලැසිෆිකේෂන් ප්‍රොබ්ලම් සඳහා. ඒතර මේ ඇල්ගොරිතම් එකේ නමින් අපිට හිතා ගන්න පුළුවන් මේක ට්‍රී ස්ට්‍රක්චර් එකට හැදුණු ඇල්ගොරිතම් එකක්. අපි මුලින්ම මේකේ කොම්පොනන්ට් කීපයක් හඳුනගමු. මේ ට්‍රී ස්ට්‍රක්චර් එකේ ඔයාලට මේ විදිහට එක බලා ගන්න පුළුවන්. එතකොට මේකේ බලපාන ෆීචර්ස් වලට අනුව මේකේ සයිස් එක වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ තව පහලින් පහලට යන්න පුළුවන්. අපි මේකේ ප්‍රධාන කොම්පොනන්ට් කීපයක් හඳුනගමු. මේක එතකොට ට්‍රී එක ස්ට්‍රක්චර් එකක් විදිහට තමයි හඳුන ගන්න පුළුවන් වෙන්නේ. ගහක අතු බෙදෙන විදිහට තමයි මේක හැදිලා තියෙන්නේ. එතකොට අපි නොඩ් එකක් කියලා හඳුනනවා මෙන්න මේ අවස්ථා කීපය. මේවා නොඩ් එකක් කියලා හඳුන්වනවා. එතකොට මේ නොඩ් වලදී අපි කිසියම් තීරණයක් ගන්න ඩිසිෂන් එකක්. ඒ හින්දා තමයි මේක ඩිසිෂන් ට්‍රී කියලා අපි හඳුන්වන්නේ. ඊට පස්සේ මේ නොඩ් ගැන සලකද්දී මේ ඉහළම පිහිටි නොඩ් එක ඒක අපි හඳුන්වනවා රූට් නොඩ් එක කියලා. රූට් නොඩ් එක කියලා හඳුන්වනවා. ඒ වගේම මේ පහළින්ම පිහිටි නොඩ් ටික අපි හඳුන්වනවා ලිෆ් නොඩ්, එහෙම නැත්නම් ටර්මිනල් නොඩ් කියලා. හරි. ඒ වගේම මේ නොඩ් එකින් එක සම්බන්ධ කරන්නේ එජ් වලින්. ඒවා අපිට මේ විදිහට හඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පේනවා මේ හැම නොඩ් එකක්ම කොටස් වලට බෙදෙනවා. ඒවා අපි හඳුන්වනවා බ්‍රාන්ච් කියලා. එතකොට මේ නොඩ් එක බෙදන්න පුළුවන් අපිට බ්‍රාන්ච් දෙකකට මේ රූප සටහනේ විදිහට. එතකොට සමහරක් විට මේකේ තියෙන ෆීචර්ස් ගන්න අනුව තව මේ විදිහට බ්‍රාන්ච් තියෙන්න පුළුවන්. ඊට පස්සේ මේ එක බ්‍රාන්ච් එකක් ගත්තාම මේ බ්‍රාන්ච් එකේ පේරන්ට් නොඩ් එක තමයි මේක. ඒ පේරන්ගේ චිල්ඩ්‍රන්ස්ලා තමයි මේ ඉන්නේ. චයිල්ඩ් නොඩ් කියලා අපි හඳුන්වනවා. ඒ වගේම මේක ගත්තත් මේකේ පේරන්ට් මේ ඒකේ ඒ පේරන්ට් අදාළ චිල්ඩ්‍රන්ස්ලා තමයි මේ ඉන්නේ. මෙන්න මේ කොම්පොනන්ට්ස් ටික තමයි අපිට ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න තියෙන මේ ට්‍රී ස්ට්‍රක්චර් එක. අපි දැන් බලමු මේ ට්‍රී ස්ට්‍රක්චර් එකක් කොහොමද හදාගන්නේ කියලා ඇත්තම වැලියුස් කීපයක් යොදාගෙන. මම මේකදී පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ ඩේටා සෙට් එකක්. මෙහෙම හිතන්නකෝ ළමයි සෙට් එකක් හැමදාම සෙල්ලම් කරන්න පුරුදු වෙලා ඉන්නවා. එයාලා බලනවා මෙන්න මේ සාධක දෙක. වහිනවද නැද්ද කියන දේ සහ උෂ්ණත්වය කියන සාධක. එතකොට ඒ අනුව ප්ලේ කරනවා නම් එක විදිහට මම මෙතන දාලා තියෙනවා. ප්ලේ කරන්න නැත්නම් එයාලා සෙල්ලම් කරන්න නැත්නම් බිඳුව කියලා මම මේ විදිහට දාලා තියෙනවා. අපි බලමු වෙන කොහොමද මේක ඩිසිෂන් ට්‍රී එකක් හදාගන්නේ කියලා. ඒ වගේම කියන්න ඕනේ මේවා අපි ඇත්තටම දැනගෙන ඉන්න ඕනේ නැහැ. මේ වෙන ප්‍රොසෙස් එක මොකද්ද කියලා අපිට ලේසියෙන්ම මැෂින් ලර්නින් ලයිබ්‍රරිස් පාවිච්චි කරන්න පුළුවන් Python වල තියෙන. අපි ඒක අන්තිමේට බලමු. හැබැයි මම හිතනවා මේ ප්‍රොසෙස් එක දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවා කියලා. එහෙනම් මම මේක ගැන කතා කරන්නම්. එතකොට මම මේ වගේ ඩේටා සෙට් එකක් පාවිච්චි කරන්න මෙතනදී මම මේ ඩේටා සෙට් එකේ සමරි එකක් මේ විදිහට ගන්නවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් සම්පූර්ණ ඩේටා 10ක් තියෙනවා මෙතනදී. 10න් 5ක් මම හදලා තියෙනවා එක විදිහට. ඒ කියන්නේ සෙල්ලම් කරන විදිහට. සෙල්ලම් කරන ඩේටා පොයින්ට් 5ක්. ඒ වගේම සෙල්ලම් කරන්නේ නැති බිංදු 5ක් තියෙනවා මෙතන. ඒ වගේම එකේව 5ක් තියෙනවා. හරි. එතකොට මේ තමයි අපේ ට්‍රේනින් ඩේටා සෙට් එක. අපි මේ ඩේටා සෙට් එකට අනුව ඩිසිෂන් ට්‍රී ඇල්ගොරිතම් එක ට්‍රේන් කරාට පස්සේ අපි උෂ්ණත්වයක් සහ වහිනවද නැද්ද කියන දේ දුන්නාම මෙයාට පුළුවන් වෙනකොට ප්‍රෙඩිට් කරන්න මේ ළමයි සෙට් එක අද සෙල්ලම් කරනවද නැද්ද කියන දේ. හරි. එතකොට මම මේ විදිහට සමරි එකක් කරන් තියනවා මුලින්ම. ඊට පස්සේ අපිට මෙතන මොකක් හරි එක ෆීචර් එකක් ගන්න පුළුවන්. මම මුලින්ම ගන්නම් මේ රේන් කියන එක. එතකොට මුලින්ම මෙයා බලන්නේ වහිනවද නැද්ද කියන දේ. එතකොට වහිනව නම් මෙන්න මේ විදිහට එනවා. වහින් නැත්නම් මේ බිඳුව කියලා මම ලකුණු කරලා තියනවා මේ විදිහට එනවා. එතකොට වහිනවා නම් කියන ඩේටා සෙට් එක ගත්තාම ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මේ විදිහට ඩේටා පොයින්ට් 5ක් තියෙනවා. ටෝටල් 5යි. ඒකෙන් අපි බැලුවොත් එහෙම එකේව එකයි තියෙන්නේ, බිඳුවේව 4ක් තියෙනවා. ඒ කියන්නේ මෙයාලා ප්ලේ කරනවා කියලා එකක් එනවා, ප්ලේ කරන්නේ නැහැ කියලා 4ක් එනවා. මේ විදිහට අපිට සමරි එකක් හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි වහින් නැහැ කියන ඩේටා පොයින්ට් එක ගත්තොත් එහෙම ඔයාලට මේ ලා නිල් පාටින් බලා ගන්න පුළුවන් ඒ ඩේටා පොයින්ට් එතනත් 5ක් තියෙනවා. එතනින් 5න් එකේව තියෙනවා 4ක්. ඒ කියන්නේ සෙල්ලම් කරනවා කියලා 4ක් එනවා, සෙල්ලම් කරන්නේ නැහැ කියලා 1ක් එනවා. ඒ විදිහට අපිට ඒ හරහත් සමරි එකක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව බලන්න තියෙන්නේ ටෙම්පරේචර් එක. දැන් වහිනවද කියලා බැලුවා. වහිනව නම් කියද්දි මෙන්න මේ පැත්තට යනවා. ඊට පස්සේ අපි මේකෙදිම බලනවා ඒකේ ටෙම්පරේචර් එක. ටෙම්පරේචර් එක අපි බලමු 30ට වඩා වැඩි දඩුද කියන දේ. එහෙන් බැලුවොත් 30ට වඩා වැඩි අවස්ථාවේ ඩේටා පොයින්ට් එකක් තියෙනවා. මම ඒක තද කහ පාටින් ලකුණු කරලා තියෙනවා. අපි දැන් බලන්නේ මේ කහපාට ඩේටා පොයින්ට් 5 ගැන. ඒ පහෙන් තද කහ ඇවිල්ලා තියෙනවා එකක්. ඒ කියන්නේ ටෙම්පරේචර් එක 30ට වඩා වැඩි. ඒ අවස්ථාවේදී 30ට වඩා වැඩි අවස්ථාවට යනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ තද කහ අවස්ථාවේ සෙල්ලම් කරන්නේ නැහැ කියලා තියෙන්නේ. ඒ කියන්නේ සෙල්ලම් කරනවා කියන එක බිඳුවයි සෙල්ලම් කරන්නේ නැහැ කියන එකට ඩේටා පොයින්ට් එකක් තියෙනවා. ඊට පස්සේ අපි ටෙම්පරේචර් එක 30ට අඩු අවස්ථා ටික බලමු. එතකොට මේ ලා කහ පාටින් තියෙන ටික
ටෝටල් හතරක් තියෙනවා. ඒ ටෝටල් හතරෙන් මෙයාලා සෙල්ලම් කරනවා කියලා එක ඩේටා පොයින්ට් එකක් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. එතකොට ඒක මම මේ විදිහට ප්ලේ කියලා එකක් කියලා දාලා තියෙනවා, not play කියලා ඉතුරු තුන දාලා තියෙනවා ඒ හතරේ. හරි, එතකොට අපි ඩිසිෂන් ට්‍රී එකේ එක පැත්තක් හදාගෙන ඉවරයි. ඊට පස්සේ අපි අනිත් පැත්තට යමු. එතකොට ඒකෙදි වහින් නැහැ කියන කොටස් ටික සලකන්න ඕනේ. ඒ කියන්නේ මේ ලා නිල් පාටින් තියෙන කොටස් ටික, ඒකේ ටෝටල් පහක් තියෙනවා. ප්ලේ කරනවා කියලා හතරක් එනවා. ඒ කියන්නේ එකේව හතරක් තියෙනවා මේ ලා නිල් පාට කොටස් වල. ප්ලේ කරන්නේ නැහැ කියන ඒවා එකක් තියෙනවා. ඒ අවස්ථාවේදීත් අපි බලනවා මෙතන ටෙම්පරේචර් එක 30ට වැඩිද අඩුද කියන දේ. අපි මේ විදිහට ඒක බලමු. එතකොට නිල් පාට කොටස් ටිකෙන් මම තද නිල් පාට කරලා තියෙනවා ටෙම්පරේචර් එක 30ට වැඩි ඒවා ටික. ටෙම්පරේචර් එක 30ට අඩු ඒවා තමයි මේ නිල් පාටින් තියෙන ලා නිල් පාටින්. එතකොට ටෙම්පරේචර් එක 30ට වැඩි අවස්ථාව සැලකුවොත් එහෙම අපි සලකන්නේ මේ තද නිල් පාට තියෙන කොටස් තුන විතරයි, ඩේටා පොයින්ට් තුන විතරයි, ටෝටල් තුනක් තියෙනවා. ඒකෙන් ප්ලේ කරනවා කියන කැටගරි එකට ඩේටා පොයින්ට් දෙකක් එනවා. මේ එකේවා දෙකක් තියෙන හින්දා ඒ වගේම ප්ලේ කරන්නේ නැහැ කියන කැටගරි එකට එකක් එනවා. මේ ඩේටා පොයින්ට් එක තමයි එතනට එන්නේ. ඊට පස්සේ ටෙම්පරේචර් එක 30ට අඩු, ඒ කියන්නේ ලා නිල් පාට කොටස් දෙක අපි බලන්නේ. එතකොට ටෝටල් දෙකක් තියෙනවා. ඒකෙන් අවස්ථා දෙකේදීම මෙයා ප්ලේ කරනවා කියලා එන්නේ, සෙල්ලම් කරනවා කියලා යාලා. එතකොට ප්ලේ කරන අවස්ථාවට ඩේටා පොයින්ට් දෙකක් ගිහිල්ලා තියෙනවා, ප්ලේ කරන්නේ නැති අවස්ථාවට ඩේටා පොයින්ට් එකක් ගිහිල්ලා තියෙනවා. හරි, මෙන්න මේ විදිහට තමයි මෙයා ඇතුළේදී වැඩ කරන්නේ ඩිසිෂන් ට්‍රී ඇල්ගොරිතම් එකේදී. ඉතින් මේකේ තව ෆීචර්ස් වැඩි වෙන්න තව පහලින් පහලට යන්න පුළුවන්. අපි බලමු දැන් මේකෙන් මෙයා කොහොමද ප්‍රෙඩිට් කරන්න කියලා. දැන් හිතන්නකෝ අපි මේ විදිහේ ඩේටා පොයින්ට් එකක් දුන්නා කියලා. මේ තියෙන අපේ කලින් ට්‍රේනින් ඩේටා සෙට් එක මේ විදිහේ ඩේටා පොයින්ට් එකක් අපි දෙනවා. එතකොට අපි දෙනවා වහින් නැහැ කියලා දෙනවා, ඒ වගේම උෂ්ණත්වය 31යි කියලා දෙනවා. දැන් මේ අපි හදාගත්ත ඩිසිෂන් ට්‍රී එකෙන් බලමු මේකේ අවසාන ප්‍රෙඩිට් එක මොකක්ද කියලා. මුලින්ම අපි බලන්නේ වහිනවද නැද්ද කියන එක. එතකොට වහින්නේ නැහැ කියන කොටසට යන්න ඕනේ. වහින්නේ නැහැ කියන පැත්තට මේ විදිහට යනවා. ඊට පස්සේ අපි බලනවා ටෙම්පරේචර් එක. ටෙම්පරේචර් එක එතකොට 31ක් කියලා තියෙනවා. එතකොට 30ට වැඩි. ඒ කියන්නේ මේ යස් කියන පැත්තට යන්න ඕනේ. එතකොට මෙන්න මෙතන තියෙන අවුට්පුට් එක තමයි අපිට එන්නේ. එතකොට 3න් 2ක සම්භාවිතාවක් තියෙනවා මෙයලා සෙල්ලම් කරන්න. 3න් 1ක සම්භාවිතාවක් තියෙනවා මෙයලා සෙල්ලම් නොකරන්න. එතකොට වැඩි සම්භාවිතාවක් තියෙන සෙල්ලම් කරන්න. ඒ හින්දා මෙයා අවුට්පුට් එක විදිහට සෙල්ලම් කරනවා කියන එක දෙනවා. එතකොට මෙතන අපිට අවුට්පුට් එක විදිහට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මේ ඩිසිෂන් ට්‍රී ඇල්ගොරිතම් එක වැඩ කරන්නේ. හැබැයි අපිට මෙතනදී තව හිතන්න දේවල් කීපයක් තියෙනවා. දැන් අපි මෙතනදී ගත්තේ මුලින්ම වහිනවා කියන එක. එතකොට අපි මුලින්ම කොහොමද හිතන්නේ? මුලින්ම වහිනවා කියන එක ගැනද අපි සලකන්නේ? එහෙම නැත්නම් මේ ටෙම්පරේචර් එක ගැනද කියලා? අපි මේ අවස්ථා දෙක ගැන වෙන වෙනම සැලකුවොත් අපිට මේ විදිහට ඩිසිෂන් ට්‍රී දෙකක් හදා ගන්න පුළුවන්. මුලින්ම රේන් කියන එක ගැන සලකලා ඊට පස්සේ ටෙම්පරේචර් ගැන සලකනවා, නැත්නම් ටෙම්පරේචර් ගැන මුලින්ම සලකලා ඊට පස්සේ වහිනවද නැද්ද කියන දේ ගැන සලකනවා. එතකොට මේ දෙකෙන් මොකක්ද හරි, මේ ඩිසිෂන් ට්‍රී දෙකෙන් මොකක්ද හරි, ඒ දේ අපිට තෝරගන්න ආකාර කීපයක් තියෙනවා. අපිට එන්ට්‍රොපි එක සලකන්න පුළුවන්, ඒ වගේම ඉන්ෆෝමේෂන් ගේන් කියලා ආකාරයක් තියෙනවා. ඊට පස්සේ ගිනි ඉන්ඩෙක්ස් එක සලකන්න පුළුවන්, ඒ වගේම චයි ස්ක්වයර් මෙතඩ් එක සලකන්න පුළුවන්. මේ විදිහට ආකාර කීපයක්ම තියෙනවා. මම මෙතනදී ආකාර කීපය ගැනම සලකන්නේ අපි එක ආකාරයක් ගැන සලකමු. මං එන්ට්‍රොපි එක ගැන කියලා දෙන්න. ඔයාලට පුළුවන් අනිත් දේවල් ගැනත් හොයලා බලන්න මේ ඩිසිෂන් ට්‍රී ඇල්ගොරිතම් එක වැඩ කරන විදිහ ගැන, ඒකේ ෆීචර්ස් සිලෙක්ට් කරගන්න විදිහ ගැන. එතකොට අපි බලන්න ඕනේ මුලින්ම රේන් කියන එකද සලකන්නේ ටෙම්පරේචර් කියන එකද කියලා. අපි මේ විදිහට ඒක හදාගමු. මම මේක මේ විදිහට aran තියනවා, අර පහල කොට සයින් කරලා මේ ට්‍රී එකේ මේ අවස්ථාවේ A කියලා හදලා තියෙනවා, මේ අවස්ථාව B කියලා හදලා තියෙනවා. ඒ විදිහටම මේ ට්‍රී එකෙත් මේ අවස්ථාව A සහ මේ අවස්ථාව B විදිහට හදලා තියෙනවා. එතකොට අපි මුලින්ම සලකන්නේ මේ ෆීචර්ස් දෙකෙන් මොකක්ද කියන දේ තමයි අපි මෙතනදී බලන්නේ. ඒ දේ තීරණය කරන්න අපි මෙතනදී භාවිත කරන්නේ එන්ට්‍රොපි එක. එන්ට්‍රොපි එක කියන්නේ මොකක්ද කියන දේ අපි දැන් කතා කරමු. එතකොට එන්ට්‍රොපි එක කියලා සරලවම කියන්නේ නිකන් විසිරිලා තියෙන ප්‍රමාණය වගේ දෙයක්. එතකොට අපි බලනවා මෙන්න මේ අවස්ථාවේදීද විසිරිච්ච ප්‍රමාණය වැඩි, එහෙම නැත්නම් මෙන්න මේ ට්‍රී එකේදීද කියලා. එතකොට එන්ට්‍රොපි එක අඩුම අවස්ථාව, එහෙම නැත්නම් විසිරිච්ච ප්‍රමාණය අඩුම අවස්ථාව තමයි අපි සුදුසු ෆීචර් එක විදිහට මෙතනින් ගන්නෙ. එතකොට එන්ට්‍රොපි එක අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ සමීකරණය හරහා. මේක එතකොට මේ P කියලා හඳුන්වන්නේ ප්‍රොබබිලිටි එක. පොඩි උදාහරණයක් ගත්තොත් එහෙම මේ P කියන එකට දැන් මෙතන මේ අවස්ථාව ගත්තොත් එහෙම ටෝටල් පහක් තියෙනවා, පහෙන් හතරක සම්භාවිතාවක් තියෙනවා ප්ලේ කරන අවස්ථාවට. එතකොට ඒ P වලගේ විදිහට ගන්නේ පහෙන් හතර කියන එක, මෙතන P විදිහට ගන්නේ පහෙන් එක කියන එක. ඒ විදිහට තමයි මේ එන්ට්‍රොපි එක සලකන්නේ. අපි මේක බලමු කොහොමද කරන්න කියලා.
මුලින්ම අපි මෙන්න මේ ට්‍රී එක ගැන සලකමු. එතකොට සම්පූර්ණ එන්ට්‍රොපිය අපිට මේ විදිහට හදා ගන්න පුළුවන්. මුලින්ම අපි කරන්නේ මේ ඒවල එන්ට්‍රොපිය එක ගණනය කරනවා. එතකොට මේ නිල් පාටින් මං හදලා තියෙන්නේ සෙල්ලම් කරනවා කියන එකට අදාළ එන්ට්‍රොපිය. ඒ වගේම කොළ පාටින් මං හඳුල්ලා තියෙන්නේ සෙල්ලම් කරන්නේ නැහැ කියන එකට අදාළ එන්ට්‍රොපිය එක. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් P විදිහට අපි මේ සමීකරණය පාවිච්චි කරන්නේ මේ දිගටම P විදිහට මම මෙතනදී ප්ලේ කරන එකට අරන් තියෙන්නේ මේ 5න් 1 කියන එක. මේ අවස්ථාවේදීත් එහෙමයි. ඒ වගේම ප්ලේ කරන්නේ නැති අවස්ථාවේදී 5න් 4 කියන එක. එතකොට මේ A වල එන්ට්‍රොපිය එක සම්පූර්ණයෙන් අරන් තියෙන්නේ ඒක ඇවිල්ලා දිනවා 0.722 කියලා. ඒ වගේම B වල එන්ට්‍රොපිය එක ගද්දී මෙන්න මේ අවස්ථාවේදී ප්ලේ කරන එකට 5න් 4ක සම්භාවිතාවක් තියෙනවා. එතකොට ඒක මේ විදිහට අරන් තියෙනවා. ඒ වගේම ප්ලේ කරන්නේ නැති අවස්ථාවට 5න් 1 සම්භාවිතාවක් තියෙදී ටෝටල් 5න් තියෙන්නේ මෙතන. එතකොට 5න් 1 සම්භාවිතාවක් තමයි සෙල්ලම් කරන්නේ නැහැ කියන එකට තියෙන්නේ. එතකොට ඒකත් අපි කැල්කියුලේට් කරලා බැලුවොත් එහෙනම් 0.722 කියලා එනවා. ඊට පස්සේ මේ සම්පූර්ණ මේ කොටසේ එන්ට්‍රොපිය එක අපි ගන්නවා මේ විදිහට වේටඩ් එන්ට්‍රොපිය කියලා. ඒක ගන්නෙ මුලින්ම ටෝටල් එක 10ක් තියෙනවනේ. ඒ 10න් 5ක් යනවා මේ පැත්තට, 5ක් යනවා මේ පැත්තට. එතකොට මෙතනදී නම් සමානව බෙදෙන්නේ. 10න් 5ක් මේ පැත්තට, 10න් 5ක් මේ පැත්තට. එහෙනම් අපි මෙතන 10න් 5 ගුණ කිරීම ඒ පැත්තට අදාළ, ඒ කියන්නේ A වල එන්ට්‍රොපිය එක ගන්නවා 0.722 කියන එක. ඊට පස්සේ ඒකට එකතු කරනවා අනිත් පැත්තේ එන්ට්‍රොපිය, ඒ කියන්නේ මේ B පැත්තේ එන්ට්‍රොපිය. එතනටත් ඇවිල්ලා තියෙන 10න් 5ක්. ඒ වගේම එතන එන්ට්‍රොපිය එකත් 0.722 කියලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේකෙදි නම් අවස්ථා දෙකේදීම සමානයි. එතකොට ඒක එකතු කරලා දෙකෙන් බෙදනවා. එතකොට එතන එන්ට්‍රොපිය එක 0.722 කියලා එන්නේ. අවසාන වේටඩ් එන්ට්‍රොපිය එක. ඒ විදිහටම තමයි අපි මේ පැත්තේ හදාගන්නේ එන්ට්‍රොපිය එක. මම මේ විදිහට පෙන්වන්නම්. එතකොට මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඒ අවස්ථාව සලකද්දී 4න් 2ක සම්භාවිතාවක් තියෙනවා ප්ලේ කරන්න. ඒක තමයි මම මේ දාලා තියෙන්නේ. 4න් 2ක සම්භාවිතාවක් තියෙනවා ඒත් ප්ලේ නොකරන්න. ඒක තමයි මේ විදිහට අරන් තියෙන්නේ. එතකොට ඒකේ සම්පූර්ණ එන්ට්‍රොපිය එක 1යි කියලා එනවා. ඒ වගේම B වල 6න් 3ක සම්භාවිතාවක් එනවා ප්ලේ කරන්න. 6න් 3ක සම්භාවිතාවක් එනවා ප්ලේ නොකරන්න. එතකොට එතනත් එන්ට්‍රොපිය එක අපි කැල්කියුලේට් කරාම 1යි කියලා එනවා. එතකොට මෙතනදී වේටඩ් එන්ට්‍රොපිය ගත්. ඒ කියන්නේ මේ ට්‍රී එකේ සම්පූර්ණ එන්ට්‍රොපිය එක ගද්දි 10න් 4ක් තමයි මේ පැත්තට ගිහිලා තියෙන්නේ. 10න් 6ක් මේ පැත්තට ගිහිලා තියෙන්නේ. එතකොට මෙතන ඉන්නේ 10න් 4 ගුණ කිරීම 1. එතන එන්ට්‍රොපිය එක 1යි ඒ හින්දා. ඒ වගේ මේ පැත්තට ඉන්නේ 10න් 6 ගුණ කිරීම ඒ පැත්තේ එන්ට්‍රොපිය එක. ඒත් 1යි. එතකොට මෙතන සම්පූර්ණ වේටඩ් එන්ට්‍රොපිය එක 1යි කියලා අවිලා තියෙනවා. එතකොට අපි විසිරිච්ච ප්‍රමාණය අඩුමික තමයි නිවැරදි විදිහට ගන්නෙ. සුදුසුම ආකාරය විදිහට ගන්නෙ. සුදුසුම ෆීචර් එක විදිහට ගන්නෙ. එතකොට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ අවස්ථා දෙකේදී එන්ට්‍රොපිය එක අඩු මෙන්න මේ අවස්ථාව. එහෙනම් මෙන්න මේක අපි සලකනවා සුදුසු අවස්ථාව කියලා. එතකොට මුලින්ම අපි වහිනවද නැද්ද කියන දේ තමයි තීරණය කරන්න ඕනේ. ඊට පස්සේ ඊළඟට අපිට පුළුවන් ටෙම්පරේචර් එක තීරණය කරන්න. එතකොට තව ෆීචර්ස් තියෙනවා නම් අපිට පුළුවන් ඒ ෆීචර්ස් වලත් එන්ට්‍රොපිය එක බලලා එන්ට්‍රොපිය එක අඩුම අවස්ථාව තෝරගන්න ඊළඟ අවස්ථාව විදිහට ඒ විදිහට අපිට දිගටම මේක අරන් යන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ ඇතුලින් මේක වැඩ කරන්නේ. ඉතින් ඇත්තටම අපිට මේ දේවල් දැනගෙන ඉන්න ඕනේ. අපිට පුළුවන් මැෂින් ලර්නින් ලයිබ්‍රරිස් පාවිච්චි කරලා ලේසියෙන්ම මේ දේවල් කරන්න. ඒකේ ඇතුලෙන් වෙන දේ තමයි අපි මේ විදිහට පැහැදිලි කරගත්තේ. හරි, අපි දැන් බලමු කොහොමද මේ දේවල් ඇත්තටම පාවිච්චි කරන්න කියලා. මම මේ විදිහට Jupyter Notebook එක ඕපන් කරගෙන තියෙනවා. එතකොට ඔයාලට පේනවා මම මේ ඉන්න ඩිරෙක්ටරි එකේ hyphosys.csv කියලා csv ෆයිල් එකක් තියෙනවා. අපි ඒක බලමු මොකක්ද කියලා. මේ තියෙන්නේ data set එක. එතකොට hyphosys තියෙනවද නැද්ද කියන දේ තීරණය කරන්න තමයි මේක පාවිච්චි කරන්නේ මේ data set එක. හැබැයි මේක එච්චර ලොකු data set එකක් නෙමෙයි, පොඩි data set එකක්. රෙකෝඩ් 81ක් වගේ ප්‍රමාණයක් තිබ්බේ. එතකොට මේ තියෙන්නේ data set එකේ features ටික. මේ features වලට අනුව අපි තීරණය කරන්න ඕනේ එයා absentද presentද කියලා. මේ hyphosis තියෙනවද නැද්ද කියන දේ අපි බලමු. එහෙනම් මේ data set එකත් එක්ක කොහොමද වැඩ කරන්නේ කියලා decision tree algorithm එක පාවිච්චි කරලා. මම මේ විදිහට එහෙනම් python 3 notebook එකක් open කරගන්නවා. ඊට පස්සේ අපිට මුලින්ම පුළුවන් මේකට ඕන libraries ටික import කරගන්න. මම ඒ අවස්ථාවලදී import කරගන්නා. දැනට මම import කරගන්නා numpy library එක, ඒ වගේම pandas library එක. හරි, ඊට පස්සේ අපි දැන් අපේ data set එක open කරගමු. හරි, ඊට පස්සේ දැන් අපේ data set එක අපි open කරගමු. ඒක මම store කරගන්නවා data කියන variable එකේ. අපිට පාවිච්චි කරලා පුළුවන් pandas read csv කියන method එකේකට csv file එක read කරන්න. ඔයාලට මතක ඇති ඒකේ නම තිබ්බේ hyphosys.csv කියලා. අපි ඒක දෙමු මෙතනට hyphosys.csv. හරි,
දැන් ඒතර මේ විදිහට අපිට ඒක ඉම්පෝට් කරගන්න පුළුවන් අපිට ඕන නම් ඒ data set එකේ විස්තර ටිකක් බලා ගන්න පුළුවන් මම ඒකේ පළවෙනි data point ටික මේ විදිහට බලා ගන්නවා ඒතර ඔයාලට මතක ඇති ඒකේ තිබ්බේ මේ විදිහට තමයි කයිෆොසිස් කියන කොලම් එක ඒ කියන්නේ ලේබල් ටික මේ විදිහට තියෙනවා මේ විදිහට අපේ feature column තුන තියෙනවා මේවට අනුව තමයි කයිෆොසිස් කියන එක තීරණය කරන්නේ අපි මුලින්ම අපිට බලන්න පුළුවන් මේකේ shape එක කොහොමද data ටික තියෙන්නේ කියලා මේ විදිහට බැලුවොත් එහෙම ඔයාලට පේනවා row 81ක් තියෙනවා ඒ වගේම column හතරක් තියෙනවා column හතර තමයි මේ දින කයිෆොසිස් age number start කියන column හතර ඒ වගේම මේ data set එකේ null values එහෙම තියෙනවද කියලා ඒ කියන්නේ missing values එහෙම තියෙනවද කියලා අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට මම data කියලා variable එකකට තමයි මේ data set එක store කරලා තියෙන්නේ ඒකේ අපි බලමු info කියන method එක ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට column හතර තියෙනවා ඒ හැම column එකම ඔයාලට වෙනවා 81 ගාන පිරලා තියෙනවා ඒ හින්දා කිසිම අවුලක් නැහැ මේකේ missing values නැහැ කියලා අපිට තීරණය කරන්න පුළුවන් හරි ඊට පස්සේ අපි මේ data set එක කොටස් වලට බෙදා ගමු අපි එතකොට y විදිහට ගන්න. එහෙම නැත්නම් label එක විදිහට ගන්න මෙන්න මේ column එක. අනිත් column ටිකම අපි ගන්න ඕනේ x විදිහට. ඒ කියන්නේ train කරන්න අපි දෙන values ටික විදිහට ඒ ටික ගන්න ඕනේ. අපිට ඒක මේ විදිහට හිතන්න පුළුවන්. මුලින්ම data set එක තියෙන්නේ මේ විදිහටනේ. ඒකේ මෙන්න මේ column එක අයින් කරා නම් ඉතිරි ටික අපිට x විදිහට ගන්න පුළුවන්. මම මේ විදිහට දෙනවා ඒක. x කියලා variable එකක් හදා ගන්න. අපේ data set එකෙන් අපි column එක drop කරමු. ඒකට අපිට drop කියන එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි දෙන්න ඕනේ මේ අදාළ කොලම් එක drop කරන්න ඕනේ කොලම් එක. ඒක ඔයාලා දන්නවා කයිෆොසිස් කියලා තිබ්බේ. මේ විදිහට කයිෆොසිස් කියලා තිබ්බේ. මම ඒක මේ විදිහට දුන්නා. ඒ වගේම අපි ඒකේ axis එක දෙන්න ඕනේ. axis එක 1 කියලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් කොලම්. හරි. මේ විදිහට අපිට x වලට බෙදා ගන්න පුළුවන්. අපි බලමු දැන් x වල value ටික. හරි. එතකොට ඔයාලට පේනවා මේ විදිහට තියෙන්නේ. කලින් තිබ්බේ මේ විදිහට ඒකේ කයිෆොසිස් කියන කොලම් එක අයින් වෙලා තමයි මේ විදිහට හැදිලා තියෙන්නේ. ඊට පස්සේ අපි y හදාගමු. y වලට අපි ගන්නේ data set එකේ kyphosis කියන column එක විතරයි. මම මේ විදිහට දෙනවා kyphosis. හරි. ඊට පස්සේ අපි y වලත් මුල් value ටික බලමු මේ විදිහට y.head. හරි. එතකොට අපි දැන් x වලටයි y වලටයි data set එක බෙදාගෙන ඉවරයි. දැන් අපිට පුළුවන් මේ data set එක train කරන්නයි test කරන්නයි බෙදා ගන්න. එතකොට අපි කලිනුත් මේ වගේන කතා කරලා තිනවා අපිට මෙතනදී භාවිත කරන්න පුළුවන් scalar live දෙකේ ඒකේ train test split කියන එක භාවිත කරන්න පුළුවන්. එතකොට අපිට එතනදී බෙදා ගන්න පුළුවන් x train, x test, y train, y test විදිහට training set එක විදිහට සහ testing set එක විදිහට. එතකොට input විදිහට අපි දීලා තියෙනවා x values ටිකයි y values ටිකයි ඊට පස්සේ test size එක අපි දීලා තියෙනවා. ඒ කියන්නේ 130ක් test කරන්න ගන්න කියලා දීලා තියෙනවා. 170ක් train කරන්න ගන්න කියලා තියෙනවා. අපි මේකත් run කරමු. දැන් අපිට ඒක බලා ගන්න පුළුවන් xtrain.shape කියන එක හරහා train කරන්න record 56ක් ගිහිලා තියෙනවා මුලින්ම ඔයාලට මතක ඇති record 81ක් තිබ්බා ඒකෙන් 56ක් ගිහිලා තියෙනවා train කරන්න අපිට test කරන්න ඉතුරු ටික ගිහිල්ලා තියෙනවද කියලාත් මේ විදිහට බලා ගන්න පුළුවන් හරි එතකොට 25ක් ගිහිලා තියෙනවා test කරන්න හරි මේ විදිහට අපිට data set එක බෙදා ගන්න පුළුවන් දැන් තමයි අපිට තියෙන්නේ decision tree පාවිච්චි කරලා මේ model එක train කරන්න. අපි මේ විදිහ heading එකකුත් පාවිච්චි කරමු මෙතනදී. අපිට පුළුවන් මේ විදිහට ඒ දේ කරන්ද අපි මුලින්ම මේ sklearn.tree කියන එකෙන් import කරගන්න ඕනේ decision tree classifier කියන class එක. ඒ class එකට ඊට පස්සේ අපි object එකක් හදන්න ඕනේ. මම ඒක නම් කරලා තියෙනවා model කියලා. ඊට පස්සේ අපි හදාගත් object එක හරහා මේක train කරනවා train කරන්න තමයි මේ fit method එක call කරන්නේ ඒකට අපි දෙන්න ඕනේ training set එක x train සහ y train අපිට දැන් මේක run කරන්න පුළුවන් මම මේ විදිහට run කරනවා හරි අපේ model එක train වෙලා ඉවරයි දැන් අපිට පුළුවන් මේ model එකෙන් predict කරන්න අපේ values ටික අපිට ඒක predict කියන එක පාවිච්චි කරන්න පුළුවන් model.predict මෙතනට අපි දෙන්න ඕනේ x test ටික test values ටික එතනිනුත් x values ටික මම මේ විදිහට දෙනවා හරි එතකොට මේ විදිහට තමයි මොඩල් එකෙන් ක්‍රෙඩිට් කරන්නේ වැලියුස් ටික අපිට ඕන නම් ඊකට අදාළ ඇත්ත වැලියුස් ටික බලා ගන්නත් පුළුවන් මේ විදිහට y test වලින් මේ විදිහට තියෙන්නේ එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේක පොඩ්ඩක් සංසන්දනය කරොත් එහෙම මුලින්ම මොඩල් එකෙන් absent කියලා ක්‍රෙඩිට් කරලා තියෙනවා ඒකෙම ඇත්ත වැලියු එකත් absent කියලාම තමයි ඒ වගේම ඊළඟ එකත් absent කියලා ක්‍රෙඩිට් කරලා ඇත්ත වැලියු එකත් absent ඊට පස්සේ present කියලා ක්‍රෙඩිට් කරලා ඒකේ ඇත්ත වැලියු එක present ගොඩක් දුරට සාර්ථකයි අපේ වැඩේ අපි බලමු මේකේ accuracy කොහොමද කියලා කොච්චර දුර සාර්ථකයිද කියලා. හරි ඊට පස්සේ අපි මේ මොඩල් එකේ performance එක තීරණය කරමු accuracy score එක භාවිත කරලා අපිට ඒක මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපි ආකාර කිහිපයක් ගැනම කතා කරා මොඩල් එකේ performance එක තීරණය කරන්න පුළුවන් ආකාර ගැන.
ඒකෙන් අපි accuracy score එක පාවිච්චි කරමු මෙතනදී. අපි මෙතනදී y test ඒ කියන්නේ ඇත්තම y values ටික දෙන්න පුළුවන්. ඒ වගේම මේ model එකෙන් predict කරපු y values ටික දෙන්න පුළුවන්. අපි ඒක store කරගමු මේ විදිහට model එකෙන් predict කරන y values ටික pred කියලා variable එකක් හදලා. ඒක මම ආපහු run කරනවා. අපිට මේ predict කරපු values ටික මේ විදිහට ආපහු බලා ගන්න පුළුවන් ඕන නම් මේ තියෙන ඇත්ත values ටික. ඊට පස්සේ අපි a values දෙක මේකට දීලා බලනවා model එකේ accuracy එක කොහොමද කියලා. හරි. 0.84ක ඇකියුරසි එකක් තියෙනවා. ඒ කියන්නේ 184ක ඇකියුරසි එකක් තියෙනවා. ඇත්තටම ගොඩක් දුරට සාර්ථකයි. මේ ඩිසිෂන් ට්‍රී ඇල්ගොරිතම් එක ගොඩක් සරල ඇල්ගොරිතම් එකක්. ඒ හින්දා වැඩි කාලයක් යන්නේ නැහැ මේකට. ගොඩක් ඉක්මනට අපිට මොඩල් එකක් ට්‍රේන් කරන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන වාසිය. හැබැයි මේකෙන් ගොඩක් දුරට ඕවර්ෆිටින් අවස්ථාවක් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන ලොකුම අවුල. අපි ඊළඟට කතා කරනවා රෑන්ඩම් ෆොරෙස්ට් ඇල්ගොරිතම් එක ගැන. එතකොට ඒක ගොඩක් දුරට සාර්ථකයි මීට වඩා. මොකද ඒකෙදී අපි භාවිතා කරන්නේ මේ ඩිසිෂන් ට්‍රී ඇල්ගොරිතම්ස් කීපයක්. අපි ඒ ගැනත් ඊළඟට කතා කරමු. මේකෙන් මම කන්ෆියුෂන් මැට්‍රික්ස් එකක් පෙන්වන්නම් ඔයාලට. අපිට ඒක මේ විදිහට හදා ගන්න පුළුවන්. කන්ෆියුෂන් මැට්‍රික්ස් එක. ඒකටත් අපි දෙන්න ඕනේ ඇත්තම y values ටික සහ මොඩල් එකේ ප්‍රෙඩිකට් කරපු values ටික. අපි මේක රන් කරාම ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ තියෙන්නේ මේ මොඩල් එකෙන් වැරදියට ප්‍රෙඩිකට් කරපු values හතරක් තියෙනවා ඔක්කොම. 19221ක් හරියට ප්‍රෙඩිට් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මේ මොඩල් එකෙන් වැඩ කරන්නේ. එතකොට මේ වීඩියෝ එකේ විදිහට අපි කතා කරේ මෙන්න මේක ඩිසිෂන් ට්‍රී ඇල්ගොරිතම් එක පාවිච්චි කරලා කොහොමද මොඩල් එකක් ට්‍රේන් කරන්න කියන දේ. හරි ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නද කියලා. අපි ඊළඟ වීඩියෝදී කතා කරමු රෑන්ඩම් ෆොරෙස්ට් ඇල්ගොරිතම් එක ගැන. අපි ඒකෙදි සංසන්දනය කරමු මේ ඩිසිෂන් ට්‍රී ඇල්ගොරිතම් එක සහ රෑන්ඩම් ෆොරෙස්ට් ඇල්ගොරිතම් එක ගැන. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බ වෙමු.